ඇතිදිව ප්‍රාත්නා කරනවා සේල්ම් දෙනාට අදාපි කතා කරන්න බලාපොත්තුවෙන්නේ අපේ දේහේතුළ පවතින අත්‍යවශ්‍ය සංගටකැ පිළිබඳව. ඒ තමයි හිමෝග්ලබයි. හිමෝගලෝබී අපේ ේහහි අඩුවෙන් එක කොහොමද. අඩුනොත් ඇතිවන තත්වො මොනොවාද. අඩුවීම වලක්වා ගැනීම සිදු කරන්න එකකෝමද. ඒවාගේම වැඩවීම හේතුවෙන් ඇැතිවහැ අතකරතත්තු මොනවා. තින් මෙන්නම සිල්ම කාරණ පිළිබඳව අද අපි කතා කරන්න බලා පොත් වෙනවා රැඳ සිටි නිිය්‍රෙන් පෝත් සමගින් උබත් රාරුකමනිසා පිරවිදිි . සාර්ථකුණ ැල බූරිින් ඩයිට්ලන් කරලා එපාවෙලාද. එහෙනම් ලංකාවේ අංක එකේ න්‍රන් 4ෝ න් Onlineන් වේට මනජෙන්ට් ලික් එකකට අදම ජොයින්න්න වෙන්න. දිවයිනේ ජනප්‍රේතම දක්ෂ පලපුරුදු වෛදි සභාවිල්ලියාපදිංචි පෝෂණවේදි හිරුසංජාරග මතා තමයි මේ සායනේ මෙයවන්නේ. ජනප්‍රී රහල්වලට පමනක්සීමාව තිබූ න්‍ය්‍රීන් පෝසායිනට දැන් ඔබ ලෝකයේ කොහේසිකයක්ත් ඔබට සම්බන්ධවෙන්න පුළුවන්. පළමු සතිය සිටම ප්‍රතිඵල අත්කරගන්න. අදම ලියා පතිංචිවන්න බිඳුවයි හදදාස් හැසියයි පණහායි හයසේවිසට, ඔබේ නමසටාන් කර වසබ් කෙටිපනවිඩයක්යුම් කරන්න වැඩි ිසිස්තර සඳහා බිඳුවයි හතයි එකයි අටයි හයසිවිස්සයි, හයසිී විස්ස අංකේ අමතන්න. ට පෝ වැඩසටහන් රමන ඔබ මෙවිට දන්න අප රදරේන්තර්ගතවෙලතයවා රතුරුදුරානු සයිල මෙට මේ රතුරදුරානු සයිල නිසාතමයි මේ රුදරේ රතුවර්ණය ලැිලතයෙන්නේ මේ රතුරුදුරාණු සයිල අ්‍යන්තේතවය මේ අප අද කතා කන හිමෝගලබින් අතර්රගතවෙලලාතියන්නේ ඉතින් වන්න මේ හිමෝගලොබින් කෙනෙක වැදගත්වවෙන්නේ ඇයි. අප සසනවාය හෝමාරුව සිදු කරන්නේ මෙම හිමෝගලබින් මගින්. ඒක සරලෝබි පැහදිලි කරගත්තුත් මෙට ආකාරය ක්‍රයවලයක් තියෙන. ද අපි දන්නවා ආශවාස වාතය අප පෙනහළතුළට ඇතුලත්වයෙන. මේ වාතය අතර්ගවන ක්සිජන. සයිලකර ගෙනයාම අත්‍ය වශ වෙන. මෙට මේ ගෙනයා මේ ක්‍රියාගවලියට දායකත්වය සපයන්නේ හිමෝගලබින් ඒන්නේ අපේ ඔක්සිජන් පරිවහන ක්‍රියාවලයට දායකත්වය සපයන ප්‍රධාන සඟගට කැක් විදිට මේ හිමගලබින් හඳනා ගන්න පුළන්. ඒවගේම ඔබ දන්නවා සාමාන සයිලයේ තුළ සිදුවන රසායනක ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලයක් විදිට කාබන් ඩයික්යිට නි්පාදය විීම සිද් වෙනන. මෙන්නම මේකාබන්් ඩක්යි් අපේ ශරීරයේ නිවත් කරන්න ඕනේ. සයිල තුල නි්පාදනය වන මෙන්න මේ කකාබන් ඩයික්සයිට නවත්ත පෙනහල්ලරා ගෙනීම සිදු කරන්න හිමගලබන්. ඉතින් අපේ මේ සසනවායු හෝමාරුව නිසිපරිදි සිද්ධවෙන්න නැත් නම් අපට සාමන්‍ය මහාසිදැනීම ඒවගේ කම්මැලිකමගේ තත්ව ඇතිවෙන්න පුළුවන් ඒකන් අපේ ශරේරයේ නිසි ක්‍රියාකාරිතය ඇතිවෙන්නේ නැතුව සයිල මියයාමේ අධානමක් පවා තිබෙනවා සානය රුදරයන්තර්ගතන හිමෝගලබින්මටම පරක්ෂාරගන්න සිදුකන පරක්ෂණයතම FBC එමන්ත පුල් බලඩ් කවන්්ෙල කැන මෙන්න මේ රීක්ෂය ඔස්සේට පුලුවන් වෙනවා අප රුදරය අන්තරගතවන හිමෝගලබින් ප්‍රමාණේ දෙෙසි ලීට්‍රේ ග්‍රම් ලි ලබාගන්න පුරුෂයකුගේ පැවතියහැකිව. හිමෝගලොබින් ප්‍රමාණේ ඩෙසිලිට්‍රට ග්‍රම් වලින් දහතුනා දසම් පහක් වෙනවා ඒ වගේම කාන්තාවගේ පැවති හැකිවම් ප්‍රමාණ ඩෙසලිටට ග්‍රම් වලින් දුොලහිදසම් පහක් වගේ ප්‍රමාණයක් වෙනම් ඉතින් මීට වඩා අඩු අගයන් වල පැවවීම අපි හඳනාගන්නේ අහිතකර තත්ත්වයක් විදියට ඒ කියන්නේ අප රුදුරේ ප්‍රමාණවත් පදි හිමෝගලබින් පවතිල නෑ කිය තත්වේක තමයි වැනි පුද්ගලයෙ පසුවන්නේ ඉති වැ තත්යක පසුවීම හේතුවෙන් අපට වි රෝගීතත්වය නැතිවීම හැකියාවක් පවතින ඒ වගේ අපේ දේහේ විවිධ අවස්ථාවන් වලද රුදර අතරග mogloින් පමාණ අඩුවීම හැකාව පති උදාරණයක් විදි පेग् එකදම් ගභනිය තයසුවන මවකගේ මේ රදීන්තගන හි潜gloින් ප්‍රමාණ අඩුවීම හැකාවතින නමු තම අවස්ථ ද තුළ පවතින රෝගතයන් හේතුෙන්. සාමාන්නේ්‍ය අක්මවාත්‍රතු රගතයක් පතිවන මේගේ අප මු්‍රපද්‍ය ති්‍යාශ්‍රතු න්පක්ෂණක් එමඳත සායක් පතිවන. එවැනි අවස්ථවැල ප අප රුදයේ හිමෝgloබින්මටම අඩුවීම හැකාව පති. වැනි අ කරන්න නම් අප සිද්ධ වවා. අප ුදරයේ හිමංගලබින් ප්‍රමාණය වැඩිරගන්න. මේක සිදු කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව බලද්දිී බොෝ දෙනෙක් හිතන එක ේ තමයි. යකඩ බාහිර වශයෙන් ලාගැනීම කියක ඇත වශය මේකට සප්ලිමට එකක් විදිරත් ලබාගන්න පුුවන් හාරමගනත් බාගන්න පුලන් නමුත් අපි පෝෂණ විද්‍යාත්මකෝ බලද්ධ. එකම සාධ කිය නෙමේ යකඩ කියලා කියැනති නෑ නිසා අපි බාහිර වශයෙන්කඩ පමණක් ලබාගත්තා කියලා කිසිදු අවස්ථාවකද අපේ රුදරයේ පවතය තු ප්‍රමාණයට මොගලබින් වැඩිරගැීම ැව පවතන හැති ේනිස ඒත්. හොඳ දැනුමකින් යුක්තව තමයිඒද සිදු කළ යුතුවෙන. එතනදී අපි අනිවාරම දනගන්න ඕන දෙයක් තමයි යම් කිසි සංගටක් නිෂ්පාදනය කරදදි එකට බාහිරවශය අවශ්‍ය වන තවද්‍රව්්‍යතිෙනනම්. එකක් තමයි අපි කතාගන පෝලට් කියලා කියන්නේ මෙටමෆෝලට් කියලා කියන්නත් ඇතවශයම විටමින් B කාන්ඩ අදාල විටමි එක සාමාන්‍යයෙන් අපි මේ නිෂ්පාදනය කරගන්න හිමෝගලොබින් මැ්චුව වෙන්න ඒ එකයන්න අපි රතුරුදුරාන්න මැච්ුව ත්වයට පරණ ත්වට පත්වන්න නම් අනිවාරම පෝලේට් පැවතීම අශ්‍ය වෙන. ඉති ඒනිසා. අපි නිවරදියාකාරෙන් පෝලේට් ලබා ැනීමත් අවශ වෙන. පහලු වශයෙන්ම සමාජය තුළ පවතින්නේ අයින් ඩිපිසන්සි ඇනමිය කියන ත්ේ කියයන ප්‍රමාවත් පරදි අක බාන ගැනීම හේතුව ැතිව ැනමීම තත්වේ අපි ප්‍රමාණවත් පරදි යක ලා ගැනීම සිදදු කලා අපේ දහෙ ඒවා නිසි පරරිදි අවශෝෂනයීම සිද්ධවෙන්නේ නැතුව පට මේයින් පිසින් යනමියක් කිය ත්වේ ඇති වන්න පුළුවන් එක විධ හතු පවතින. ඇතැම් අවස්ථාවලදී ඔබ ලබාගන්න ආරවල අන්තර්ගත වන ඇන්ට නිට්‍රේන්සා මේක සිද්ධවෙන්න පුුවන් ඒක ඇනේ ඔබගේ දේෙට යක අවශෂය . ල්රන ්‍රව්්‍ය ආහරවල අන්තර්ගත වෙලා තියෙන පුලුවන් එවිට මේයකඩ අවශෝෂණය අඩාල කරන්න පුලන් අපි එදිනදා ජීවිතයදී ලබාගන්න විධ ආහාරවල ෆයිටි කෙසිට් අන්තර්ගත වෙලා තියෙනවා මෙන්න මේ ෆයිටි කසිට් කියන රසායනය කියනිස අපේ දේට යකඩ අවශෝෂණය අඩ කරවා එතින් ඒනිසා පිබඳ සැකිිමත් යෙනවන ඉතින්ඇ මෙ මේගේ ෆයිටි කෙසි අන්තර්ගතවෙලා තියෙන ආර ද්‍ර් මොනවාද සාමාන්‍යෙන් අපි කජු රටකජු ආමටස්ුවගේ නත්වර්ගආහරයට ගන්න මෙ මේ ටස්වර්ගවල බහුල වශයම පයිටික් කෙ ධන්තර්ගත ලාතිය. ට අමතරව කඩල කවපි මුංහයට වගේ ධන්‍ය වර්ග ආහරයට ගන්න මෙනම ධන්‍ය වර්ගවලත් පයිටික සිට අන්තර්ගත වෙලා තියෙනවා ඉතින් එහෙම නම් මේ ආහාර ගන්නේ නැතුවයින්න ඕනද මෙ මේකට පිළතුරක් ලබාදුන්නොත් නෑ එහම සිදුකරන්න අවශ්‍ය වෙන්නේනෑ අපට පුළුවන් මේක බැලන්ස් කරගන්න කොහොමද මේක සිදු කරන්නේ කියනන මෙනම මේ ෆයිටිකසිට කියන එක අද අපි ආහාරයට ගත්තා කියලා අපේ දවස පුරාම මේ ආරවල අන්තර්ගතවන යකඩ අවශෝෂණ මේ මගේ නඩාල කරන්න එන්න හැ එම ආහාරයත් සමගම අන්තර්ගත වෙලා තියන යකටම අව අඩාල කරනයෙන් උදේසන ආහාරයට ඔබ පයිටිකෙසි ඩන්තරගත වන දෙයක් ලබාගත්තුන් ඒ උදේසන හාරය අන්තර්ගත වන යකඩ අවශෝෂය අඩාලකරට රාත්‍රී ආරයට ඒක බලතයමක් නෑකිලතම විද්‍යාත්මක හඳනාගෙන තිබෙන. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් මේ වගේ පයිටිකෙසි ඩන්තරගත වන ආහාර ස්නෑකක් විදියට ලබාගන්නන උදාහරණයක් විදිට ජු රටකජු ආමංස්ුවගේ නත්ස්වර්ගයා ස්නැක එකක් විදියට ලබාගත්ත කියලා ඔබගේ මේන් මීල් එකක එමම් ප්‍රධන ආහර වේලක පවතින යකඩ වලට කිසිදු ානයක් සිදධ වෙනහ ඒවගේ තම. ඒ මේවල අන්ර්ගතවන පයිටිකසිට අක්්‍රිය කිරීම ක්‍රමවේද පවතින. එක් ක්‍රමවේදයක් තමයි අපි සෝක කිරීමේ හමඳ තම් පැඟවීම කියලා කියන අපි සාමා්‍ය ධාන්‍ය වර්ගයක් තැබීමට කලින් මේක පංගවීමට ලක් කරන මෙෙනම පැගවීම ක්‍රියාවල හේතුයි එක අතර්ගතවන පටිකෙසි නිවත්වයාේ හැකියවප පෝතින තින් ඒ නිසා අපේ ෙහෙට යකඩ අවිශෝෂණයට බාධ කරන පයිටිකසිට අක්‍රියකර ඉවත් කිරීමට අපට හැකිියව් පවතින. ඒවගේම තවත්කාරණයක් තමයි පිස මේ ක්‍රියාවලයේ දී තට මේ පටිකෙසිට ප්‍රමාණය අඩකර ගැනීම හැකව පෝදතින. ඒවගේම අපි සාමාන්‍යෙන් පැස්සවීම ක්‍රියාවලයක යටත් කලා හර ලාගන වෙන පැස්සවීමේ ක්‍රියාවලීකට යම්මහරයක් යටත් කරදි එහි අන්තර්ගතවන ෆයිටික් ඇසිත් ඉවත් කර ගැීමේ හැකියාවක් පවතිනවා ඉතින් මෙ වැනි ක්‍රමවේද භාවිතා කිරීම තුළින් අපට පුළහන් වෙනෆයිටික් ඇසිඩ් හේතුවෙන් ඇතිවන මේ යකඩ දේහෙට අවශෝෂණය කිරීමට ඇති බාධාව ඉවත් කරගන්න. ඒවගේයකට අවශෂනයට බාධ ඇතිකන තද්‍යයක්ත්තම කැල්සිම් කියලා කෙනෙ එදිනදා ජීවිතද අපි ලබාගන්න ආද්‍රව්‍ය බොහෝම එකක කැල්සම්න්තර්ගවවෙලා තිය. ඉතින්ත් මෙන්න මේ කෑසියම් අන්තර්ගත වන ආහාර ලාගන්නන්නේ නැතුවෙන් අප හැකිියවප පවති එනෑ මොකද කෑල්සියම් කියලා කැන අපේ දේට අත්‍යවශ්‍ය වන මිනරලෙක් එහෙමඳතම් කණජය ඉතින් ඒ නිසා මේ අපි බලස් කරගන්න කොහොමද. සාමාන්‍යයෙන් අපි යකඩ අවශෝෂණය කර ගැනීම සඳහා ලබාගන්න විධ ආහාර පවතින න ප්‍රධාන වශයම සත්ව මාංශමය ්‍රව්‍ය වල යකඩ බහුලු අන්තර්ගත වෙලා තියෙනවා ඉතින් මෙන්න මේ යකඩ අපි කොටස් දෙක්කට වෙන් කරන. දෙන් අපි කතාකරපු සත් ආහාරවල අන්තර්ගත වෙලාතියන යකි හඳුන්න්නේ හිමියකට. කියලා නමුත් ශාකමයයාහරවල අපි දන්නව කට අන්තර්ගත වෙලාතියනනි ප්‍රධාන වශයම කිවත් නිවිතිීව ලන්තර්ගත වෙලාති න ගෝවල අන්ර්ගත වෙලාතින ඒවගේ සෝයා සෝයාශත්‍රිත නිෂ්පාදන වගේ අලවර්ගවලත් බහල වශය යකයට අන්තර්ගත වෙලාතන මේකට අපි හඳුනාගන්නන්නේ නන් හිීම් අයන් එහමදතම් හීම් නොවන යකට කෙලා තින් මෙන්න මේ හීම් සහ හිම් ඕෝන යකඩ පිළිබඳව කතා කරදද අපේ දහෙට බහල වශයෙන්ම එකන්නේ පහසුවම අවශෝෂනය කර ගැනීම සිදු කරන්නේ හීම්යකට එකඒකන අප දෙෙහර ඉක්මනින් මේ අවශෂනය කරගන්න පුළුවන්. නන්හහිම් අයන් කියනීම අපේ දිහි අවශෝෂණය කර ගනීම තරමදුරට අඩුයි ඒ කියන්නේ ශාකම ආහාර දව්‍ය වලින් අපේ ෙට යකට අවශෝෂනය කරගැීම තරමක් දුරට දුරලයන ඉතින් මේ පිළිබඳවත් අවබෝධීකින් යුක්තවතම යාහාර ලබා ගනීම සිදු කරන්නඕනේ. තින් එත නද අප කැසිම් පිළිබඳවන අපි කතා කර සාමාන්‍ය මේ කැල්සියම් බහුළුව තිබෙන ආහාරයක් අපි මේ යකඩ බහුල තිබ ආරැක් එක්ක එක ගත්තොත්ත එහෙම කැල්සියම් වශෝෂණය නිසි පර සිද්ධ වඋනත් යකට අවශෝෂනය අඩලවීම හැකි අවපවත න ති නිසාකිරවවා. ර්ග කිරාශ්‍රිත යෝගත් වගේ ආර වර්ග ලබාගත්්දි යකඩ පෙති හෝ යකඩ බහුල ආර ලබාගැනීම සුදුසුවෙන නෑ තින් ඔබගේ දේට යකඩ අශෝෂණය කර ගැනීමට ඔබ බලාපොත්තුව වෙන නම් අනිවාරයෙන්ම කැසිම් බහුල ආහාරයක් සමඟ ලබා ගැනීම වැලකෙසිටින් ඕනි. බදහරණයක් විදිට කියනවන ඇතැම් පුදත්ගල රාත්‍රිය හාරයට මේ පස්සේ අප කැල්සිම් පෙති ලබාගැීමම සුදු කරනවන ඔබ දැනගන්න ඕන කාරණඇත්තමඒම රාත්‍රිය හාරයන්තර්ගත වන යකඩ ඔබගේ දේට අවශෝෂනය කිරීම මගින් අඩාල කරන කියලා ඉති ඒවත්ව රබේර ගැනම හාර බැලන්ස් කර ගැනීම තුළින් පමයි, අප දිහට අවශ්‍ය බෙනිෆිට් ලාගැනීම හැකව පවතින්නේ තිද ඒවගේම කියන්නට ඕනකාරණයක් තමයි ඔබ කැල්සියම් පෙති ලබාගන්න අවස්ථාවේදීම යකට පෙති ලබාගැනීම සිදු කළොත් ඔබගේ දහට අවශෝෂනය නිසි පරි සිදු නවීමට ඉඩ ෙන ඒවගේ ආහාරවලන්තර්ගතවන යක දවශෂය කරගඇත හැකිතත්වයට පත් කරන්නට අත්‍යවශ්‍ය වන දෙත්වම විටමින්සේ කියලා කියන ඉති ඒ නිසා ඔබ ආරයක් බාගද විටමින්සී ඔබගේ ආහරයට එක කරගැනිීම තාමත්තදගත්ව ඒස ඔබට දි ගියක්. වි ඇ ල් එකතු කරන්න පුලුවන් ඒවගේ ම සප්ලිමට එකක් දේ විටමින් ඒ එකක් ලබාගැීම හැකියව පවතිනවා එට පහසුවේ අපේ දෙට අයකට අවශෝෂනය කරගැනීම සිදුවෙන. ඒගේම කියන්නට ඕන කාරණයක් තමයි අපේ දෙෙහෙට යකට නිපරිද වශෝෂය කරගන්න නම් විටමින් ඒ පැවතීම අවශ්‍ය වෙන. ඉති නේනිසා විටමින් ඒ ලබාගැනීම අවශ්‍ය වෙනවා. ඒ සඳහාහට කරන්න පුුවන් දෙයක් තයි හ පැඇති එලවලු සහ පලතුරුවගේ දේවල් භවිතාකිරීම කැරට වගේ දේවල් භාවිතා කිරීම තුරින් අපට පහසුයම කැට් නොයි් දේවල් බාගන්න ේේ. අවශ්‍ය විටමින් ඒ සපයදීමේ හැකිියවක් පෝතින ඉතින් ඒ නිසා අනිවාරයෙන් අපි දැනගන්නට ඕන රණයක් තමයි විටමින් ඒසා විටමින් C කිය එක අපේ දෙෙහෙට සැපවුත් විතරයි අපි ලබාගන්න යකඩ නිසි පරිදවශෂණය කිරීමසදු කරන්න ඉතින් ඔොබට දැන් තේරණව ඇති මේ යකඩ පෙති පමක් ලබාගත්තා කියෙල කිසිුදු අවස්ථාවකද අපට හැකියව පවති නෑ අප රුදරේ හිමෝගලබින් ප්‍රණය වැඩකරන්න ඉතින් හිමගලබින් අඩුුණනා ඇතිවන ගැටල ගනාවක්ති බෙනවා හිසක කැලවයාීම සිට ඉතා දරු ගන රගිත්ව දක්වා මේක වර්ධන මේ හැකව අප රුදරයන්තර ගතන හිමෝගලමින් ප්‍රමාණය අඩුවීම කිය තත්වේ හති න නිස පිළිබඳව සැකිලිමත්වන්න ඕන ඒගේ මේක අන පැත්ත. අපි ලබාගන්න සප්ලිමෙන්ට් එකින් අපේ රුදුරයට හිමෝගලබින් වැඩිපුරය එක තුන මකද සිද් වෙන. අපේ රදුරය ගත්තේ ඩවීම හැකියාවක් පවතින ති නයෝසේ මරණයට පත්වීම අවධානමක් පව පවතිෙනවා තින් ඒ නිසා විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕේ. අධිමාත්‍රාවක් ලාගනීමේ හිතුවෙන් විශු විශේෂය ගැටලු රසියකට මුණදීමට සිදුව වෙන. ඒවාගේ විශේෂෙන් කියන්න ටන රනයක් තමයි. වෂද කියන දේවල් අපි කුඩා දරුවන්ගේ අතට ලබාදීම සිදු කරන්නේ නහැ ඒයයි වැඩි මාත්‍රාවක් ලබාගතොත් එයට හනිවීම හැකියාව වැඩි ඉ නේවගේම තමයි ඔවන්ගේ රුදරේ අන්තර්ගත වන පරිමාවෙමත ්ලඩ් වොලින් එක අඩු නිසා මේයකඩ බහුලව ඔවුන්ගේ දහෙට ඇතුළත්වීම සිද්ධ වනොත් අයිතාම අහිතකරත් ඇවීම හැකියාව පෞවතින විශේෂයම ඔබ අයින්ටැ්ලට් එකක් භාවිතාරනව නම් කුඩා දරුවන්ගේ ප්‍රවේසම් කරගන්න ඒ අය නොදැනුවත්කම හේතුවෙන් මේ භාවිතා කිරීමක් සිදදු කළොත් ඒයාගේ ජීවිතයට හානි හක අ පපොතිනවා තින්ම බලාපොත්තනවා යකඩ පිබඳව ඔබ යම්කිසි අවබෝධයක් ලාගන්නට ඇති කියලා එතින් ේ ඔබගේ ජීවිතයට යම්කිසි දෙයක් එකතු කරගනි කියලම බලාපොත්තයනවා තවත් අරුත්බර වැඩසටහනකින් හොම. එක්කඔොට සුඇතිදිවයක් ප්‍රත්තනා කරනවා ඔබත් රාරුම නිසා පිීඩ විදිි කනික්ත. එකක දල් අත් අද බැලුවට සාර්ථකලේ නතේ. බූරින් ඩයිට්ලයින් කරලා එපා වෙලාද. එහෙනම් ලංකාවේ අංකයිේ නිිය්‍රන් පෝ න්ලන් වේට මනජෙන්න්ට ලික් එකට අදම ජොයින් වෙන්න. දිවයිනේ ජනප්‍රේතම දක්ෂ පලපුරුදු වදි සභාවිල්ලියා පදිංචි පෝෂණවදි හිරුසංජාරග මතා තමයි මේ සාෑයනය මෙයවන්නේ. ජනප්‍රී රහල් වලට පමනක්ෂීමාව තිබූ නිියට්‍රන් පෝසායිනයට දැ ඔබලූකේ කොහේසිකඇත්. බට සම්බඳධවෙන්න පුලළුවන්. පළමු සතිය සිටම ප්‍රතිඵල අත්කරගන්න. අදම ලියාපතිංචිවන්න. බිින්දුවයි හදදාසස් හැසිියයයි පණහායි හයසේවිස්සට ඔබේ නම සටාන්කර වටස් කෙටි පනයුඩියයක් යොම් කරන්න. වැඩිෆිසිස්තර සඳහා බිඳුවයි හතයි එකයි අටයි හයසි විස්සයි, හයසී විස්ස අංකේ අමතන්න.